වගකීමක් සමග CCTV පද්ධතියක් සවි කරගන්න අපට කතා කරන්න සරසි CCTV අම්බලංගුඩ මහනුවර මම්බලපිටිය අන්තිමට දමිටට අධිකරණයට එන්න උනා මම හිතන්නේ මේ ගොඩාක් ඉවසගෙන හිටියා ජීන් ආන්ටිට එහෙම තව යූටියුබර්ස්ලා කීප දෙනෙකුටම බොරලැස්ගම පොලිසියට ගෙන්නලා දැඩිව අවවාද කරා ඒ කියන්නේ මේ මිනිස්සෙගේ පුද්ගලික ජීවිතයට අපහාස කරන එකයි මිනිස්සෙගේ මතවාදයකට අපහාස කරන එකයි දෙකක් ඉතින් මම මේ පක්ෂයක් තෝරගත්ත නිසා මේ නැති කතා හදමින් ඒගොල්ලන්ට ඕන ඕන දේවල් කියමින් මට හැම මේ මිනිස්සුන්ගේ ජන මතය හදන්නට යනවා ඒගොල්ලන්ගේ මතය ඉදිරිපත් කළ සමාජ මාධ්‍ය ජාල හරහා මේක හරිම වැරදි වැඩක් අන්තික විශේෂයෙන් අපි මේ කාන්තාවන් 152ක් ඉන්න රටේ කාන්තාවන්ට වැඩි අයිතියක් පාර්ලිමේන්තුවේ පවා ඉඩක් දෙන්න ඕනේ කියලා හිතන රටේ කාන්තාවක් තමුන්ගේ මතයක් වෙනුවෙන් පෙනී හිටපු පළියට මෙහෙම බැටකන්නට ඕනේද ඉතින් මම ජීන් ආන්ටිට බොරලැස්ගම පොලිසියෙන් දැඩිව අවවාද කරලා තියෙනවා ඒ වගේම ඊයේ පෙරේදා ඉඳන් රාජාංගනේ ස්වාමින් වහන්සේ සිවුරක් ඇඳගත්ත ඒ ස්වාමින් වහන්සේ මේවා ඉදිරියේ මහානායක ස්වාමින් වහන්සේලා ඇයි නිහඬ කියන එක මේ අයට විරුද්ධ විනය නීති පනවලා මේ අයට දැඩි අවවාද කරන්න මේ අය මේ ආගමට කරන නිගාවක් රටේ කාන්තාවන්ට මේ විදිහට අපහාස කරන එක මම මේ රටට මම මගේ රටට ජාත්‍යන්තර සම්මාන ගෙනාපු රටේ සම්මාන සියල්ල හිමි කරගත්ත මම දේශපාලන විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා එකක් තියෙන ඒ වගේම පශ්චාත් උපාධියක් හදාරන මිනිස්සෙක් ඉතින් මම මගේ වෘත්තිය ඇතුළත මං ගොඩක් මේ රටේ සම්මාන සියල්ලට හිමිකම් කියන කෙනෙක් මෙහෙමයි මේ මිනිස්සෙක්ට අපහාස කරන්න මේ මිනිස්සගේ මතවාදයට එම ඉතාම අශීලාචාර විදියට මේ ඉතාම අසභ්‍ය වචන කියමේ මේ කාන්තාවක් ජීනාන්ටි කියන්නේත් අම්මා කෙනෙක් මං එයාට ඉතාම ගෞරවාන්විතව පොලිසියේදී සලකලා මං කිව්වා ජීනාන්ටි ඔක කරන්න එපා මේ මමත් ඔයාට මටත් අම්මා කෙනෙක් ඉන්නා නිසා මං ඔයාට මගේ අම්මට වගේ ගරු කරලා මේ කියන්නේ කියලා. එහෙම කියලා තියදී දිගින් දිගට මේ කරන දේ. ඉතින් මම ඒ නිසාමයි ඉමාෂ සේනාධීර ආශා කහවත්ත මහත්මිය මේ මහත්මීන් දෙපළම ඇත්තටම මං වෙනුවෙන් පෙනී සිටිනවා ආශා කහවත් මහත්මිය දිගටම ඉමාෂ සේනාධීර මහත්මියත්. ඉතින් ඒ අය මේ වෙලාවේ මේ මට වෙන අසාධාරණ වෙනුවෙන් ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක හරහා මේ ඇයට නඩු කටයුත්තක් පැමිණවා. ඉතින් මම මේට විරුද්ධව මම සිවිල් හා අපරාධ නීතිය යටතේ ඉදිරියටත් කටයුතු කරනවා. මේ රාජංගනේ ස්වාමීන් වහන්සේ විරුදු නලින් ඒ වගේම ජීනාන්ටි වගේම තව කීප දෙනෙක් පටන් අරන් තියෙනවා මේ දැඩිව අපහාස කරන්නට. ඒ ඇයට විරුද්ධවත් මං ඉදිරියේ මේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියන එක මං කියනවා. මොකද මේ රටේ පුරවැසියෙක් විදිහට මේ රටට අභිමානයක් ගේන්නට හැකි වෙච්ච කලාශිල්පිනියක් විදිහට මම මගේ අයිතීන් වෙනුවෙන් මම මේ නැගී හිටිනවා කෙනෙක් මම මේ වෙලාවේ බොහොම නිර්භයව ප්‍රකාශ කරනවා. මේ වගේ මං හිතනවා මෙච්චර පහත් තැනකට සමාජ මාධ්‍ය ජාල වට්ටන්නට එපා. අපි දකිනානේ රාජාංගනේ හාමුදුරුව වෙන කෙනෙක් අපි කොටිමේ ස්වාමීන් වහන්සේ මට කොටු උසාවියේදී හම්බුණාම මම වැඳලා ගියේ. මොකද මම බුද්ධ ආගමේ මිනිස්සෙක් නිසා. හැබැයි අද උන්නාන්සේ සිවුරක් දාගෙන කාන්තාවකට උන්නාන්සේ මවකගේ ගර්භාෂයේ මේ රටේ උපත්ති ලැබලා බුදුදහමට සේවයක් කරන්න ඇවිල්ලා මේ විදිහට කාන්තාවකට නිගා කරන එක රෝසි සේනානායක මහත්මිය, ගීතා කුමාරසිංහ මහත්මිය, ඩයනා ගමගේ මහත්මිය, ඒ වගේම අපි ගත්තොත් මේ දේශපාලනයට ඇවිල්ලා ඉන්න කාන්තාව බහුතරයකට උන්නාන්සේගේ මතයේ ඉන්න කාන්තාවන්ට ගරු කරමින් අනිත් මතයන් දරන කාන්තාවට නිගරු කරමින් මේ කරන ප්‍රකාශ මේවා නවත්තන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් මම අදත් පෙනී හිටනවා මගේ රයිට්ස් වෙනුවෙන් හෙටත් එහෙමයි. එමෙතුගෙන් දෙපළලට මගේ ස්තුතිය වගේම මං හිතන්නේ ඉස්සරහට මේ අනිත් අය වෙනුවෙනුත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියන එක මම මේ වෙලාවේ දැඩිව ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. රත්නපුරෙන් තේරු රත්නපුරේට දමිත තෝරගත්තද නැත්නම් දමිතම බලින් දැම්මද? නෑ, බලෙන් දැමීමක් සිදු කරේ නෑ. මම රත්නපුරේ දිස්ත්‍රික්කයට වැඩ කරා පහුගිය ටිකේම ගිහිල්ලා රත්නපුර වගේම හැම දිස්ත්‍රික්කයකම මම සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් මම එතුමාගේ කැම්පේන් එකේ කටයුතු කළා. ඉතින් රත්නපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් වැඩ කරපු වෙලාවේ බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් තිබුණා එන්න ඇවිල්ලා මෙහෙට. මොකද කාන්තා නියෝජනයක් නැහැ රත්නපුරට. ඉතින් ඒ නිසා තමයි මම ඇත්තටම හිතුවේ මම ඒ වගේ පැත්තකින් මම ගිහිල්ලා ඉල්ලීමක් කරනවා කියලා. ඉතින් ඊට අනුව මම සුදුසුද නැද්ද කියන එක මාව තේරීම
කමිටුවක් විසින් පත් කරලා තියෙන. ඉතින් ඒ තේරීම් කමිටුව ගත්ත තීරණය අනුව රත්නපුරේ මට එම අවස්ථාව ලැබුණා. ඉතින් මගේ අදහස තියෙන්නේ රත්නපුරේ දරු පරපුරට රත්නපුරේ ඉන ආදරණීය ජනතාවට සමගි ජනබලවේගයේ පාක්ෂිකයින්ට වගේම පාක්ෂිකයින් නොවන සිළු දෙනාටත් මං හිතනවා රටේ කලාකාරණියක් විදිහට ලොකු වගකීමක් තේනවා. සහ සංවේදී මිනිස්සෙක් විදිහට මං අරගල කරපු මිනිස්සෙක්. ඒ නිසාම රටේ මිනිසුන්ගේ හුස්ම වෙනුවෙන් වැඩ කරන්නට මම කැපවීමෙන් දායකත්වය ලබා දෙන බව මම මේ වෙලාවේ පොරොන්දුවක් වෙනවා. ඉතින් මං හිතනවා ඒක තමයි මට මේ වෙලාවේ දෙන්න පුළුවන් ලොකුම දේ. ඉතින් දමිතා, එතකොට අපි දකලා තියෙනවා රත්නපුරේ කියන්නේ අමාත්‍යවරියන් හිටු ප්‍රබල අමාත්‍යවරියන් හිටු ප්‍රදේශයක්. තරඟකරලා ජයග්‍රහණය කරන්න පුළුවන්ද? මොකද මෙමයයි තරඟ කරලා ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි තරඟයක ජයපැලදුම දෙකම අපි සමව දරා ගන්නට හැකි මානසිකත්වයක මම ඉන්නවා. මොකද අපි දන්නවා රටේ තරඟයක් තිබුණා, කවුද දින්නේ, කවුද පරාජයනේ කියලා. නමුත් මේ කිසිම තැනකදී අපි අපේ මතය වෙනස් කරේ නැහැ. මම විශ්වාස කරන මතය වෙනුවෙන්, මම විශ්වාස කරන නායකය වෙනුවෙන් මම පෙනී හිටිනවා. ඒක ජයපැරදුම මොකක් ආවත් ඊටම හොඳ සමසිතින් දරා ගන්නට හොඳම ශක්තිය මට තියෙනවා කියන එකත් මම මෙලාව කියලා. එතකොට විපක්ෂයට යනවද අනාගතේ අමාත්‍යවරියක් වෙනවද? මොකක් වුණත් ওই දෙකෙන් මොකක් වුණත් අපි මුණ දෙනවා. නමුත් ජයග්‍රහණය නේද වැදගත්. ජයග්‍රහණය වැදගත්. තරඟ කරන්නේ පරාජය වෙන්න නෙමෙයිනේ. නමුත් ඉතින් අපි දැක්කනේ දැන් පහුගිය ටිකට් ජයග්‍රහණය කරන්නම බලාගෙන හිටියට අපිට දැන් ප්‍රසෙන්ටේජ් එකක් වශයෙන් 42% මාලිමාව ගන්නකොට 56% වගේ ප්‍රතිශතයක් යන්නේ විපක්ෂයට. ඉතින් අදටත් විපක්ෂයේ ඡන්ද ටික හැමමම තියෙනවා. ඉතින් රනිල් මැතිතුමා තරඟ නොයදුනා නම් ඒ ඡන්ද ටික සජිත් ප්‍රේමදාස මැතිතුන්ට එන්න ඕනේ ඡන්ද ටික. ඉතින් අපි ඒ විශ්වාසයෙන් වැඩ කරනවා. මොකද මම මේ මහ පොළේ විශ්වාස කරන මතය සජිත් ප්‍රේමදාස මැතිතුන් නිසා. එතකොට ඉතුරු ජනාධිපති රන්දිත් සිංහ මහත්තයා දැන් පරාජය වුණානේ ඉවරනේ. එතකොට ඒ පක්ෂයට මොකද වෙන්නේ? ඒ පක්ෂ ඡන්ද ටික ඔබ නිලට එයිද? මොකද මෙමයි මේ අපේ රටේ වැල්ලට දුවන පිරිසක් ඉන්නවා. ඔළුව පාවිච්චි කළා හැමේ අර හැංගීමට ඉඩ දීලා තීන්දු තීරණ ගන්න මිනිස්සු පිරිසක් ඉන්නවා. ඒ වගේම මොලින් තීන්දු තීරණ ගන්න පිරිසකුත් මේ රටේ තවම ඉන්නවා. ඉතින් බුද්ධියට ඉඩ දීලා තීන්දු තීරණ ගන්න කියලා අපි මිනිස්සුන්ගෙන් ජනතාවගෙන් ඉල්ලමු. මේ දැනට අපි දකිනවනේ මේ රට කරන් යන්නේ කවුද කියන එක. අද වෙනකොට අනුර කුමාර මහත්මයා වෙන පක්ෂයක ඉඳන් තරග වඳිනකොට කියපු කරුණුකාරණා ගොඩාක් තියෙනවනේ. ඒ කියන්නේ අපි තුවත් ගොඩ දෙනෙක්ව ඇවිල්ලා හිරේ දානවාකෝ, ඇවිල්ලා දවස් දෙකෙන් හිරේ දානවා කියලා කිව්වා. නමුත් ඒවා මේ රටේ එහෙම කරන්න බෑනේ. අද වෙනකොට එතුමා වැඩ කරන් යන්නේ රනිල් මහත්තයා පත් කරපු ලේකම්වරුත් එක්කනේ. ඉතින් එතකොට අපිට හිතන්නට ඉඩ තියෙනවා. අපිට විතරක් නෙමෙයි රටේ මහජ බහුතරයක් මිනිස්සු හිතනවා මේ රටේ තාම රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ක්‍රියාවලිය තමයි මේ එතුමා විසින් අරගෙන යන්නේ කියන එකට පැහැදිලි සාක්ෂි තියෙනවා රටේ. බහුතරයක් ඉල්ලනවනේ. ඉතින් ඒකත් වෙනස් කරන්න වෙන්නේ. අපි බලමු. ඉතින් අපිට තියෙන බලන් ඉන්නනේ. අපි ඒක බලමු. මොකද එකක් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා, නව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා, එතුමාට අපි ඉඩක් දීලා එතුමා මේ කරන් යන වැඩපිළිවෙල මොකද්ද කියලා අපිත් බලන්න ඕනේ. මේ රටේ මිනිස්සු විදිහට අපි අර කකුලෙන් අදින කොටසේ අපි නෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්පවල, එතුමාගේ මේ මතවාදයේ තුල කකුලෙන් අදිනවා කියන කොටස නෑ. සහ සමාජයේ මාධ්‍ය ජාල හරහා වුණත් පේන්නට තියෙනවා අපි විසින් අපි කාටවත් එහෙම අපහාස කරන්නට පෙළඹෙන්නේ නැහැ. නමුත් අවසාන වශයෙන් මම අහන්න කැමතියි අපි දැක්ක ඉතිහාසය. මිලියන්, නළුවන්, ක්‍රීඩකයන් ඔය නොඑක් ආදී පිරිස් බාවා. නමුත් ඒගොල්ලන්ගේ වෙච්ච දෙයක් නැහැ කියන මතවාදයක් යනවා. දැන් නමුත් කිව්වා ඩිප්ලෝමා, දේශපාලන ඩිප්ලෝමා කරලා එතකොට පශ්චාත් උපාධිය අධ්‍යයනය කරනවා, එතන යම් යම් දේවල් කරනවා. ඒක මොකද්ද? දැන් ඔබතුමියත් එනන් ඉලියා. මෙමයි නිලියක්ද නළුවෙක්ද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. අපි දකින දේශපාලනඥයින් සියලු දෙනාම මහා උගතුන් නෙමෙයි. හැබැයි ප්‍රායෝගිකව දේශපාලනය හැසිරිච්ච, දේශපාලනයේ අත්දැකීම් තියෙන
ජනතාවත් එක්ක වැඩ කරලා පුරුදු ජනතාව වෙනුවෙන් සංවේදී වෙන මිනිස්සු පිරිසක් තමයි වැඩිපුරම දේශපාලනය කරන්නේ සහ දේශපාලනේ ඉන්නේ. ඉතින් මම මේ රටේ අරගල කරේ මිනිසුන් වෙනුවෙන්. ඒ නිසාම මේ වෙලාවේ වරප්‍රසාද සියල්ල නැති කරනවා කියන වෙලාවෙත් අපි දේශපාලනය කරන්න සූදානම් වෙනවා කියන එක තුලම අපි වරප්‍රසාද බලාගෙන නෙමෙයි මේ මහ පොළවේ වැඩ කරන්නේ කියන එකට සාක්ෂියක්. ඉතින් මේ වෙලාවේ එහෙම වරප්‍රසාද බලාපොරොත්තු නොවි වැඩ කරන්නට ඇවිල්ලා ඉන්න පිරිසේ හොඳම පිරිස තෝරගන්න මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා. ඒ මමද කවුද කියන එක නෙමෙයි ඔබ තීරණය කරන්න. මොකද ඔබේ හුස්ම වෙනුවෙන් කැපවෙච්ච කලාකාරණියක් මම. රත්නපුරේට කලකා හිටු අමාත්‍යවරියයි නෙමයි කාන්තාව අතර තරගයක් තියෙයි මතවාදයන් තුනක් නිසා. ඉතින් මෙමයි තරගයකට යන්නේ තරග කරන්නනේ. ඉතින් ඒතුමයන් කාන්තාව නිසාම ඒ අයත් එක්ක එකට තරග කරන කෙනෙක් විදිහට මම ඒ අයටත් සුබ පතනවා එහෙම වුණත්.